කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් මේ දවස් වෙද්දි ඒ ලෙවල් විභාගේ ලං වෙලා තියෙනවා. ඉතින් ගොඩක් නංගිලා මල්ලලා කතා කරලා කියන දේක් තමයි විභාගේ ලං වෙලා තියෙන නිසා විභාගෙට බය හිතෙනවා කියලා. ඉතින් මේගොල්ලෝ එක්ක කතා කරද්දී මට පොදුවේ කාරණා කීපයක් හොයාගන්න හැකුණා මේ විභාගෙට බය වෙන්න හේතු වෙන්නේ මොනවද කියලා. ඉතින් අද අන්නේ ඒව ගැන කතා කරන්නේ, ඒ වගේම ඒව වළක්වා ගන්න අපි වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක කතා කරන්නේ. ඒ අරහා විභාග බය නැති කරගන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු බටන් එක click කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලේ විභාග බය ඇති වෙන ප්‍රධානතම හේතු සාධකයක් තමයි ඔයාලට නිශ්චිත අභිප්‍රේරණයක් නැහැ. කියන්නේ නිශ්චිත දිරිගැන්වීමක් නැහැ. එහෙම නැත්නම් නිශ්චිත මොටිවේෂන් එකක් නැහැ. ඒක ඔයා විසින්මයි හදා ගන්න ඕනේ. ඉතින් ගොඩක් අය හිතනවා මොටිවේෂන් වීඩියෝ බලපුවම මේක හරියනවා කියලා. නෑ, එහෙම හරියන්නේ නැහැ. බලපු ගමන් එක ටිකක් වෙලා යද්දි අමතක වෙලා යනවා. ඒක නිසා ඔයාට නිශ්චිත මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. පළවෙනි වැදගත් කාරණේ ඒ දෙ. ඉතින් මේක ඔයාට හදා ගන්න පුළුවන් ඔයාගේ අනාගතය පිළිබඳව නිශ්චිත ගෝල් එකක් ඔයා හිත තුල හදා ගන්න. ඔයා කැම්පස් ගිහලා එහෙම නැත්නම් ඔයා විශ්වවිද්‍යාලෙ ගිහලා ඔයා විශේෂ වේදී උපාධියක් හදාරනවාද, ලෙක්චර් කෙනෙක් වෙනවාද, මහාචාර්ය කෙනෙක් වෙනවාද, එහෙම නැත්නම් රැකියාවකට යන්න අවශ්‍ය සුදුසුකම් හදා ගන්නවාද කියන ගෝල් එක වාගේ හිත තුල තියෙන්න ඕනේ. මෙන්න මේක පිළිබඳව තමයි ඔයා මොටිවේෂන් එක හදා ගන්න ඕනේ. හැමදාම පාඩම් කරන්න යද්දී ඔයා පොත අතර ගන්න කලින් හිතන්න ඕනේ ඔයාගේ අනාගත ගෝල් එක පිළිබඳව. මට මේකට යන්න කොච්චර බාධක ආවත් මම මේ බාධක මැනගෙන මගේ අභියෝගය ජයග්‍රහණය කරනවා කියන සිතුවිල්ල ඔයා තුල ඇති කර ගන්න ඕනේ. කොතරම් බාධක ආවත් මම මේ දෙයට මුහුණ දෙනවා. මුහුණ දීලා මම මේ විභාගය කඩේම ජය ගන්නවා කියන එක හිතන්න ඕනේ. මේ විභාග කියන්නේ ඔයාගේ එක කඩේමක් විතරයි. ඔයාගේ අභියෝගයට යන්න, එහෙම නැත්නම් ඔයාගේ අනාගත ගෝල් එකට යන්න තව ගොඩක් කඩේම් තියෙනවා. ඒක නිසා මේක පොඩි කඩේමක්. මේක ජයග්‍රහණය කරන්න ඔයාගේ සිත තුළම මොටිවේෂන් එකක් හදා ගන්න. ඒ වගේම හැමදාම පාඩම් කරන්න කලින් එහෙම නැත්නම් උදෑසන නැගිටපු ගමන් S2 පියාගෙන සිහි කරන්න ඔයා විභාගේ පාස් වුණොත් ඔයාගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවද කියන ඒ සතුටු වීමේ සිතුවිල්ල ඔයාගේ හිතට ගන්න. ඊට පස්සේ පාඩම් වැඩ ටික කරන්න. ඉතින් මම ඒ ලෙවල් කරන කාලේ මෙන්න මේ විදිහට තමයි මගේ මොටිවේෂන් එක හදාගත්තේ. තමන්ගෙම කියලා මොටිවේෂන් එකක් හදාගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට හදාගත්තොත් ඔයාට මේ විභාග බිය කියන එක නැති වෙලා යනවා. ඉතින් ඊළඟ දේ තමයි ඔයා ඔයාවම අවතක්සේරු කරගන්න යන්න එපා. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන දේක් තමයි තමන්ට බෑ කියන එක. අපි මොන වැඩේ පටන් ගත්තත් තමන්ට බෑ කියන සිතුවිල්ලෙන් තමයි වැඩේ පටන් ගන්න. එහෙම වුණොත් අපිට වැඩේ කරගන්න බෑ. තමන් කොහොම හරි පියවරෙන් පියවරට තමන්ගේ අභියෝගයට යනවා. එහෙම නැත්නම් පියවරෙන් පියවර තමන්ගේ ජයග්‍රහණය සඳහා යනවා කියලා හිතන්න. ඔයාව අවතක්සේරු කරන්න එපා. ඔයාට යම්කිසි අභියෝගයක් තියෙනවා නම් ඒ අභියෝගයට යන්න ඔයා පියවරවල ටික වෙනම හදා ගන්න. ටික ටික තමයි අපිට මේ පියවරට යන්න පුළුවන්. ඉතින් ඔයා විභාගේ පාස් වෙන්න අවශ්‍ය නම් ඔයා මේ කෙටි කාලය තුල ඔයා පියවරෙන් පියවර හදා ගන්න විභාග පාස් වෙන්න ඔයා වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. ඒක දෛනික සැලසුම් වෙන්න පුළුවන්, සති සැලසුම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාසික සැලසුම් වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනම විදියට ඔයාගේ සැලසුමක් හදා ගන්න. මේ සැලසුම හරහා ඔයාගේ වැඩ ටික හරියට කරන්න ඔයාගෙම ප්ලෑන් එකක් හදා ගන්න. ඉතින් මම වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා අවසාන දින 10 කොහොමද වැඩ කරන්නේ, අවසාන මාසය තුල කොහොමද වැඩ කරන්නේ. මෙන්න මේ වීඩියෝ බලලා ඒවා උදාහරණ ගන්න. ඊට පස්සේ තමන්ගෙම ප්ලෑන් එකක් හදා ගන්න. එතකොට ඔයාට ඔයාව අවතක්සේරු කරන එක වළක්වා ගන්න පුළුවන්. තමන්ගෙම ප්ලෑන් එකක් හරියට තිබ්බොත් ඔයා කවදාවත් ඔයාව අවතක්සේරු කරගන්නේ නැහැ. ඉතින් ඔයාව අවතක්සේරු කරගන්න ගත්තොත් තමයි ඔයාට විභාග බිය කියන එක ඇති වෙන්නේ. ඊළඟ දේ තමයි ඔයා අද කරන දේ ගැන විතරක් හිතන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හිතන්නේ අද කරන දේ ගැන නෙවෙයි, අද පාඩම් කරන්න ගත්තොත් මම හෙට පාඩම් කරන්න මොනවද, මේ මාසේ කාලය ඇති වේද, මේ මාසේ දිට මේ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන් වේද. මෙන්න මේ ගොඩක් දේවල් ඔළුවට එනවා. ඊට පස්සේ ඔයාට විභාග බිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් කියන එක ඇති වෙනවා. ඒක නිසා ඔයා ගොඩක් වෙලාවට උත්සාහ කරන්න අද තියෙන දේ ගැන විතරක් හිතන්න. මම මේකදී ඔයගොල්ලෝට හැමදාම කියනවා අපි ප්‍රධාන සැලසුමක් හදාගත්තට පස්සේ ඒ සැලසුම අපි පියවරවල වලට හදා ගන්න ඕනේ. සති සැලසුම්, දෛනික සැලසුම් කියලා මම අර කලිනුත් කිව්වේ අන්න ඒ විදිහට. ඉතින් ඔයා මේ විදිහට ඔයා ප්‍රධාන සැලසුමක් හදාගත්තට පස්සේ එහෙම නැත්නම් ප්‍රධාන කාලසටහනක් හදාගත්තට පස්සේ ඔයා ඊට පස්සේ ඔයා දෛනික කාලසටහන් හදා ගන්න ඕනේ. ඉතින් දෛනික කාලසටහන් හදාගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැත්නම් මම ටු ඩූ ලිස්ට් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා මේ විදිහට හැමදාම නිදා ගන්න විනාඩි 10කට කලින් ඔයා ඊළඟ දවසේ තුල පාඩම් කරන්න මොනවද, ප්‍රශ්න වලට උත්තර ලියන්න මොනවද, බලන්නේ මොන මාතෘකාද ආදිය කලින් සැලසුම් කරලා තියාගන්න. ඊට පස්සේ ඊළඟ දවසේ උදෑසන අවදි වුණු ගමන් ඔයා හිතන්න ඕනේ මම මේ අද යොදාගත්තු වැඩ ටික කරන්නේ කොහොමද කියන එක. අන්න ඒක ගැන විතරයි ඔයා ස්ට්‍රෙස් ඇති කරගන්න ඕනේ. මේ වැඩ ටික මම හරියට වැඩ කරන්නේ කොහොමද කියන එක. මේ විදිහට ඔයා අද පාඩම් කරන ටික හැමදාම හිත හිතා ගියොත් ඔයාට දෛනිකව කරන වැඩ ටික ඉවරලා ලොකු වැඩ කොටසක් ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඔයා අද කරන්න තියෙන දේ ගැන හිතන්නේ නැතුව තව මාසෙකින් තියෙන එක්සෑම් එක ගැන බය වෙනවා නම්, එහෙම නැත්නම් තව දවස් 10කින් මම පාඩම් කරන්න මොනවද, මේ පාඩම් ගොඩක් මම පාඩම් කරන්න කොහොමද වගේ හිතනවා නම් ඔයාට අර අද තියෙන දවසේ වැඩ ටික කරගන්නවත් බැරි වෙනවා. ඒක නිසා ඔයාට විභාගෙ ළඟදී කොහොමත් වැඩ ටික කරගන්න බැරි වෙනවා. ඒක නිසා ගොඩක් දුරට උත්සාහ කරන්න අද තියෙන වැඩේ අදම කරන්න. ඒ වගේ
වගේම අද තියෙන වැඩ ගැන විතරක් හිතන්න. එතකොට ඊළඟ දවස ආපහම ඊළඟ දවසේ වැඩ ටික ගැන විතරයි වා හිතන්න ඕනේ. මේ විදිහට වා මාසයක් වැඩ කරොත් වාට ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒක නිසා උත්සාහ කරන්න අද තියෙන දේ ගැන විතරක් හිතන්න. ඒ වගේම නංගි මල්ලී ඔයා පාඩම් කරන තැනට වා එහෙම නැත්නම් ඔයා පාඩම් කරන මේසයට ඔයා අරන් එන්න ඕන ඔයා පාඩම් කරන පොතයි අවශ්‍ය පෑන් ලියන පොත් ටික විතරයි. එහෙම නැතුව සමස්ත විෂයන් ටිකේම පොත් ටික මේස දුර කොට ගහ ගන්න එපා. එහෙම වුණොත් ඔයා එක විෂයක් පාඩම් කරද්දී අනිත් විෂයන් ගැනත් හිතනවා. ඒක නිසා අනිත් විෂයන් වලට අදාළ පොත් වෙන කාමරයක තිබ්බත් කමන්නේ. ඔයා පාඩම් කරන වෙලාවට ඔයා පාඩම් කරන විෂයට අදාළ දේවල් විතරක් ළඟ තියාගන්න. එහෙම නැත්නම් ඔයා හැම සබ්ජෙක්ට් එකකම අදාළ දේවල් ළඟ තියාගත්තොත් ඔයා පාඩම් කරන ගමන් අනිත් පොත් ටිකක් දැක්කනවා. ඊට පස්සේ ඔයා හිතනවා අනේ මේ දේවල් මම පාඩම් කරගන්න කොහොමද කියලා. ඔන්න පාඩම් කරද්දී අයත් ස්ට්‍රෙස් එක එනවා. ඒක නිසා ඔයා පාඩම් කරන වෙලාවට ඒ අදාළ විෂයට අදාළ පොත් ටික විතරක් ළඟට ගන්න. ඊළඟට එලෙවල් කරන ඕලෙවල් කරන ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි යාළුවත් එක්ක ඔයාව සසඳන්න ගන්න එක. ඔයාගේ සහ යාළුවාගේ දැනුම වෙනස්. සමහරට යාළුවාගේ දැනුම අඩු වෙන්න පුළුවන්. සමහරට යාළුවාගේ දැනුම වැඩි වෙන්න පුළුවන්. එහෙම කියලා ඔයයි යාළුවයි සසඳන්න යන්න එපා. යාළුවාගේ දැනුම නෙමෙයි ඔයාට තියෙන්නේ. යාළුවාට තියෙන සම්පත් ප්‍රමාණය නෙමෙයි ඔයාට තියෙන්නේ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා යාළුවයි ඔයයි සසඳන්න යන්න එපා. ඒ හරහා විභාග බිය ඇති වෙනවා. සමහරට යාළුවාට ඔයාට වැඩි විශේෂ ලක්ෂණ වැඩි වුණොත් ඔයා හිතනවා අනේ මං දුර්වලයි, මගේ යාළුවා දක්ෂයි, මටත් යාළුවා වගේ වෙන්න පුළුවන් නම් කියලා හිතන්න පුළුවන්. ඒකයි කිව්වේ යාළුවත් එක්ක සසඳන්න එපා. අපිත් විභාග කරද්දී යාළුවත් එක්ක කවදාවත් සසඳන්න ගියේ නැහැ. යාළුවාට මට වැඩි ලකුණු තියෙනවා නම් අන්නේ ලකුණු වැඩි මොන හේතු සාධක නිසාද කියලා යාළුවාගේ උත්තරය අරන් මගේ උත්තරෙත් එක්ක සසඳලා බැලුවා. ඊට පස්සේ මගේ වැරදි හදාගන්න එක තමයි මම කරේ. ඒ වගේම සමහර සබ්ජෙක්ට් වල මම දක්ෂයි මගේ යාළුවන්ට වැඩි. ඒතකොට මම ඒ සබ්ජෙක්ට් යාළුවන්ට කියලා දෙනවා. යාළුවා දක්ෂ සබ්ජෙක්ට් මං අහගන්නවා. මෙන්න මේ විදිහට තමයි යාළුවත් එක්ක අපි වැඩ ටික කරේ. ඒ වගේම අපි ප්‍රශ්න වලට උත්තර ලියනවා නම් යාළුවත් එක්ක ඒ දේ වශයා කරගෙන උත්තර වල අඩුපාඩු හදාගන්නවා. අදටත් විශ්වවිද්‍යාල තුලදී එක්සෑම් එකදී එහෙම නැත්නම් ඇසයිමන්ට් එකදී අපි කරන්නේ මේ දේ යාළුවත් එක්ක සාකච්ඡා කරනවා. අඩුපාඩු හදා ගන්නවා. යාළුවාගේ හොඳ දැනුමක් තියනවා නම් ඒක මට ලබා ගන්නවා. මගේ හොඳ දැනුමක් තියනවා නම් ඒක යාළුවන්ට ලබා දෙනවා. මෙන්න මේ විදිහට තමයි යාළුවොත් එක්ක වැඩ කරේ. ඉතින් ඔයගොල්ලෝත් යාළුවෝ සසඳන්න නැතුව යාළුවන්ගෙන් උදව් ගන්න බලන්න. එතකොට ඔයාට මේ එක්සෑම් බිය නැති කර ගන්න පුළුවන්. හරි, ඊළඟ ගොඩක් නංගිලා මල්ලේ මට කතා කරන්න මැසේජ් කරලා කියපු දේ තමයි අපි පේපර් ලියද්දී අපිට ලකුණු අඩුයි. ඒ නිසා අපිට විභාගෙ පිළිබඳ බයයි. අපිට ලකුණු වැඩි කරගන්න හිතෙන්නේ නැහැ. විභාගෙ අතහැරලා දාන්න හිතනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් කිව්වා. ඉතින් අපි පේපර් ලියන්නේ අපේ අඩුපාඩු දුර්වලතා හොයාගන්න තමයි. එහෙම නැතුව පේපර් කරලා වැඩක් නැහැ. හිතන්නකො ලකුණු 99ක් 95ක් තියෙන ළමෙක් කොච්චර පේපර් කරත් එයාගේ අඩුපාඩු එයා හොයාගන්නේ නැහැ. සමහරට ගොඩක් ළමයි මේ විභාගෙදී රිසල්ට් අඩු වෙන්නේ මෙන්න මේ වගේ ලකුණු තිබිලා තමන් ගැන අධිතක්ෂේ රෝගෙන් හිටපු ළමයි. ඉතින් ලකුණු 90ක් 95ක් තියෙන ළමයෙකුත් හිතන්න ඕන තමන්ට ලකුණු 10ක් අඩු උනේ මොන හේතු සාධකේ නිසාද කියලා. අන්න ඒව හොයලා බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලොන්ට ලකුණු 45, ලකුණු 35, ලකුණු 55 මේ වගේ ලකුණු මට්ටමක තියෙනවා නම් ඔයා පේපර් කරද්දි ඔයාගේ වුණ අඩුපාඩු මොනවද කියලා හොයලා බලන්න. ඊට පස්සේ ඒ අඩුපාඩු හදා ගන්න උත්සාහ කරන්න. සමහරට ඔයා බහුවර්ණ කරද්දී ඔයාලට සමහර බහුවර්ණ වරදින්න පුළුවන්. සමහර දේවල් වලට සැක සහිත උත්තර ගහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් වැරදුණොයි සැක සහිත උත්තර ගහන්න සිදුුණොයි ඒ පාඩම් ඔයාලට බැරියයි. මෙන්න මේ හේතු සාධක හොයලා බලලා අන්නේ අඩුපාඩු හදා ගන්න බලන්න. එතකොට ඔයාලට විභාගෙදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක නිසා පේපර් කරද්දී කවදාකවත් බය වෙන්න එපා. පේපරෙන් පේපරේ ලකුණු වැඩි වෙනවා කියලා හිතන්නත් එපා. පේපර් කරද්දී ඔයාගේ අඩුපාඩු හොයාගත්තොත් තමයි ඒ අඩුපාඩු හදාගත්තොත් තමයි ඔයාලට හොඳ ලකුණු ලබා ගන්න පුළුවන්. ඒක නිසා පේපර් කරද්දී ලකුණු වලට බය වෙන්න බා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාගේ අඩුපාඩු හදා ගන්න. ඉතින් මට කතා කරන්න ඕන වෙන්නේ මෙන්න මේ පොඩි දේවල් ටික තමයි. මෙන්න මේ පොඩි දේවල් ටික හරියට මැනේජ් කරගන්න බැරි හින්දා තමයි ගොඩක් අයට එක්සෑම් ස්ට්‍රෙස් එකේම නැත්තම් විභාගෙ ලඟ වෙද්දී විභාගෙ බිය ඇති වෙන්නේ. හරියට සැලසුම් කරලා වැඩ කරොත් ඕන දෙයක් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඕනම අභියෝගයක් වා පියවරෙන් පියවර ඒ දේට ළඟා වෙන්න උත්සාහ කරන්න. එතකොට ඒ දේට බය නැතුව අපිට ඒ දේට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මම මේ විභාග බිය ඇති වෙන එක ගැන මේ කෙටි කරුණු ටික විතරක් කතා කරේ. මම මීට කලින් එක්සෑම් ස්ට්‍රෙස් ගැන වීඩියෝ දෙකක් කරා. අන්න ඒ වීඩියෝ දෙකේ ගොඩක් කරුණු ඇතුළත් වෙලා තියෙන හින්දා තමයි මේ වීඩියෝ එක කෙටියෙන් කරේ. ඉතින් ඔයාට ඒ දේවලු දැනගන්න ඕන නම් මම පින් කමෙන්ට් එකක් විදියට ඔයාට ඒ වීඩියෝ දෙකක් දානම් ඒ වීඩියෝ දෙකක් බලලා ඔයාට විභාග බිය නැති කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු බටන් එක click කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝම හොඳට පාඩම් කරලා හොඳට exam එක ලියන්න.